අපේ සිනමා ඉතිහාසයේ ආපු අපූර්ව චිත්‍රපටයක් තමයි ප්‍රේම තරංගය. ප්‍රේම තරංගයේ චිත්‍රපටය මුල් වතාවට විදේශ රටකින් අපේ ශිල්පියෙකුට සම්මානයකුත් හම්බුණා. ඒ සමගම ඒ ශිල්පියාණන්ට ලංකාවේ පුරවැසිකමක් හම්බුණා. ඔහු R. මුත්තුසාමි. මුත්තුසාමි මාස්ටර්ට 1954 අගෝස්තු මාසයේ පළවෙනිදා බොම්බායේ පැවැත්වූ ඕල් ඉන්ඩියා කල්චර කානිවල් උත්සවයේදී ඉන්දියානු පුවත්පත් කලාවේදීන්ගේ සංගමය විසින් ලංකාවේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මානයක් පිරිනමුණා. මේ සම්මානය නිසාම එතුමන්ට ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රමාත්‍යතුමන් විසින් ලංකාවේ පුරවැසිකමත් ලබා දුන්නා. ප්‍රේමතරංගයේ චිත්‍රපටය ඍජුවම ඉන්දියානු චිත්‍රපටයක අනුකරණයක්. හැබැයි චිත්‍රපටයේ සඳහන් වන්නේ එහි නිෂ්පාදක එස්.එම්. නායගම්ගේ නිෂ්පාදනයක් හැටියට. මේ චිත්‍රපටයට පාදක වුණේ නවජීවනම් නමින් 1949 අවුරුද්දේ කදාරු නාගභූෂණම් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය. ඒ තාම ජනප්‍රිය චිත්‍රපටයක් වුණා. මේ චිත්‍රපටය ද්‍රවිඩ මුන්නේත්‍රම් කලහම් හි දේශපාලන මතවාද වලටත් බොහොම ආශක්ත වූ චිත්‍රපටයක්. කොමුණක් ප්‍රේමතරංගයේ චිත්‍රපටයේ එබඳු ලක්ෂණයක් තිබුණේ නැහැ. එය ප්‍රේම කතන්දරයක් තිබුණේ වැරවෑයමෙන් දරුවෙකුට උගන්නලා ඔහු ධනවත් තරුණියක් එක්ක යාළු වෙනවා, ඔහු විවාහ වෙනවා. හැබැයි ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න. අවසානයේ ඔවුන් නැවත එකතු වෙන්නේ හොඳ හොඳම බේයලොව කිසිම තැනක නැහැ. නොහොඳ නරක විරුවේ කියලා. මෙයින් ගීතය ගායනා කරමින් අලුත් ගායකෙක් එකතු වුණා සිනමාව. ඔහු වාදකෙක් හැටියට හිටියේ. නමුත් චිත්‍රපටය සඳහා අදාළ ගායකයාට ගීතය ගහ ගන්න බැරි වුණා. මේ තරුණයාට ගීතය ගැයීමේ අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයෙන් ලාංකික සිනමාවේ අපූර්ව නළුවෙක් සිනමාවට එක් වුණා. මේ ගායකයා ධර්මදාස වල්පොල. පසු කාලයක මේ චිත්‍රපටයේ ගී ගායනට හිටපු ලතා ප්‍රනාන්දු ලතා වල්පොල කරගන්නේ මේ ධර්මදාස වල්පොලම තමයි. හැබැයි මේ සිනමාවෙන් අපි දැක්කේ නළුවා වන්නේ ලැඩී රණසිංහ. සිනමා සංකෘති ගාමිණී ෆොන්සේකාගේ මතය අනුව ශ්‍රී ලාංකික සිනමාවේ මුල් යුගයේ වූ දක්ෂතම රූපණවේදියා ලැඩී රණසිංහ. කොමුණත් මේ චිත්‍රපටය රූපගත කළේ ලංකාවේ සුන්දර සවුම් චිත්‍රාගාරයේදී. මේ චිත්‍රපටය සඳහා සංගීත සැප මුතුසා මාස්ටර් මේ සඳහා සංගීත සැපවෙත් මේ ලංකාවේදී. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ A.B. රාජ්. මේ රාජ් කලින් අධ්‍යක්ෂණය කළ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ දෙවෙනි කොටස. ඔහු ලංකාවට ඉන්දියාවෙන් ආපු මුල්ම අධ්‍යක්ෂකවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්. ඔහු තමයි ඊට පස්සේ අපේ රටේ ජනප්‍රිය චිත්‍රපට රාශියක් හැදුවා. හැබැයි ප්‍රේමතරංගය හදද්දී අපුරු සිදුවීමක් වෙනවා. ඔහු යන්තම් යන්තම් සිංහල එකතු කරගෙන සිංහල වචන දෙකක් කියන්න බලනවා. මේ වෙලාවේ ඔහු එන්න කියනවා ක්ලරිස්ත සිල්වාට චිත්‍රපටයේ රඟපාපු ඔහු සමීපයට රූපගත කරන අතරේ. නමුත් ක්ලරිස්ත සිල්වා එන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? ඔහු කියන්නේ එන්න අප්පා කියලා. අප්පා කියන්නේ ගෞරවයට. එන්න කියන්නේ එන්න කියලා. හැබැයි ඇහෙන්නේ එන්න එපා කියලා. ක්ලරිස්ත සිල්වා ඇවිල්ලා නැත්තේ ඒ හේතුවෙන්ද? පස්සේ මේක වටහා ගන්න බැරුවලා රාජ්‍ය බොහොම කේන්ති ගියාම හ්‍යුගෝ මාස්ටර් මේ වචන උච්චාරණේ වෙනස කියලා දෙනවා. ඊට පස්සේ රාජ් එක දෙයක් කරනවා. චිත්‍රපටය රූපගත කිරීම නවත්තලා මාස 3ක් හොඳ අමු සිංහල හ්‍යුගෝ මාස්ටර්ගෙන් ඉගෙන ගන්නවා. 1999 ලංකාවට නැවත පැමිණුණු ඒ භාස්කර රාජ් නැතහොත් A.B. රාජ් පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් මාත් එක්ක කියා හිටියේ හ්‍යුගෝ මාස්ටර්ට ගුරු ගෞරවය ලබා දෙමින්. ඊට පස්සේ ඔහු ලංකාවේ රැඳිලා චිත්‍රපට රාශිය කළා තමයි 1960 ගණන්වලදී ඉන්දියාවට යන්නේ. පසුගිය වසරේ ඔහු මියගියේ බොහොම ජ්‍යෙෂ්ඨ සිනමාකරුවෙක් හැටියට. චිත්රපට 100කට ආසන සංඛ්‍යාවක් සිංහල, දෙමළ, මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරමින් ප්‍රේමතරංගයේ චිත්රපටය අති සාර්ථකම චිත්‍රපටයක් වගේම මේ චිත්‍රපටයට මුතුසාමි මාස්ටර් හදපු ගීත අතිශය ජනප්‍රියයි. මේ චිත්රපටයේ ලැඩී රණසිංහගේ රංගපෑමත් චිත්‍රපටයෙන් හඳුනා දුන අයේෂා වීරකෝන්ගේ රංගපෑමත් බොහෝ විචාරකයන්ගේ අගය කිරීමට ලක් වුණා. විශේෂයෙන් අද අයේෂා වීරකෝන් අපි හඳුන්වන්නේ ගුවෙන් හේරත් කියලා. ඇය සිනමාව සම්බන්ධයෙන්, පැරණි සිනමාව සම්බන්ධයෙන් කිසිදු පුවත්පත් සාකච්ඡාවකට එකඟ වන්නේ නැහැ. ප්‍රේමතරංගය අපේ සිනමාවේ තිරගත වෙන්නේ 1953 මාර්තු මාසේ 27 වෙනිදා. මේ චිත්‍රපටය ලාංකික සිනමාවට කරුණු රහසක් ගෙනාව. එකක් ලැඩී රණසිංහ, අනිත් කැනත්තා ධර්මදාස වල්පොල, ඊළඟට අයේෂා වීරකෝන්, අනිත් එක මුත්තුසාමි මාස්ටර්.
මේ සියලු දේවල් අපේ ජනප්‍රිය සිනමාවේ වගේම යහපත් සිනමාවටත් යම් යම් ආකාරවලින් විවිධ වශයෙන් බලපෑම් කරනු ලැබුවා. හැබැයි මේ චිත්‍රපට පුරා තිබුණේ දකුණු ඉන්දීය ගති ලක්ෂණ. එය සමාව දිය හැකි කරුණ හැම විටම. මොකද මේ සිනමාව තමයි අපේ සිනමාවේ උත්පත්තිය වන්නේ. ප්‍රේම තරඟ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.එම්. නායගම්. අධ්‍යක්ෂණය කළේ ඒ.බී. රාජ්. කතාව දෙබස් ගීත රචනා කළේ කේ. හ්යුගෝ ප්‍රනාන්දු නැත්නම් හ්යුගෝ මාස්ටර්. මුත්තුසාම ආර්. මුත්තුසාමි චිත්‍රපටය සංගීතවත් කළා. චිත්‍රපටයට ගීත 12ක් ඇතුළත් වුණා. සැම මලින් රොන් සොයන්, ලතා වල්පොල සහ පිරිස, හිත සැනසෙන්නේ රුද්‍රාණි ලියනගේ, පාසල් ජීවිතේ සහ දැහස දිලෙයි මිනසේ, එවගේම පෙර කළ පව පලදී ධර්මදාස වල්පොල විසින් ගායනා කරනු ලැබුවා. හෝ හඩදී බැස යන ගීතත්, දරුණු ගිනි දැල්වී කියන ගීතත්, උගත් වූ වියත් වූ කියන ගීතත් ලතා වල්පොල විසින් ගායනා කරනු ලැබුවා. ලතා සහ ධර්මදාස යුවල සපත ස්වර්ගයේ කියන ගීතයත් හොඳ හොඳම බේයලුව කියන ගායනා කළා. හරුන් ලන්ත්‍රා ගායනා කළා මේ ලෝකේ වාසය කියන ගීතය. ඒ වගේම හ්යුගෝ ප්‍රනාන්දු සහ රුද්‍රාණි ලියනගේ ගායනා කළා අලි වැඩේනේ වෙන්ඩ ගියේ කියන ගීතය. මේ චිත්‍රපටයේ ජෙමිනි කාන්තාවගේ කලක් බී.ඩබ්ලිව් ජයමාන්නගේ චිත්‍රපටවල හිටපු, නැතහොත් අපේ මුල්ම ජොසි බබා ජයමාන්න කණ්ඩායමෙන් වෙන්වලා ඇවිල්ලා මේ ප්‍රේම තරඟයට දායක වුණා. ප්‍රේම තරඟ චිත්‍රපටයේ ලැඩී රණසිංහ, අරුණ ශාන්ති, අයේෂා වීරකෝන්, හ්යුගෝ ප්‍රනාන්දු, මාක් සමරනායක, රිචඩ් ඇල්බර්ට්, හර්බර්ට් ජයසිංහ, නැන්සි ඩයස්, W. පෙරේරා, ජෙමිනි කාන්තා, ගර්ලි ගුණවර්ධන, බර්නාඩ් පෙරේරා, දේවිකා රාණි, ස්ටාන්ලි ආර්යවංශ, W. බෙනඩික්ට් ප්‍රනාන්දු, මාලා මංගලිකා, රංජනා ආර්යවංශ, ක්‍රීටා පෙරේරා, ධර්මශ්‍රී රණතුංග, ඩේවිඩ් ධර්මකීර්ති, විදේශීද සිල්වා, නිකලස් පෙරේරා, ෆ්‍රැන්සිස් සමග ලතා ජී. ප්‍රනාන්දු රඟපෑවා. අපේ ගීත කෝකිලා ලතා වල්පොලත් මේ චිත්‍රපටයේ රඟපෑවා. මේ චිත්‍රපටයේ සීමා සහිත සිනමා සමාගම් මගින් තිරගත කළා කොටහේනේ කිංස්ලි, වැල්ලවත්තේ ෂෆයාර්, මහනුවර වෙම්බලි ඇතුළු සිනමා හල් 6ක තමයි මුලින් තිරගත වුණේ. පිටපත් 6යි තිරගත වුණේ. ප්‍රේම තරඟය අදටත් නරඹන්නට අවස්ථාව තිබෙන චිත්‍රපටයක්.